සාදුු සාදුු සාදු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට, සමදා සදහම් සරණයමි නමස්කාරவேවා සගරුවනට සැමදාමහා සංග සරණයමි නමස්කාරවේවා තුன்னුරුවනට, සැමදාතිසාරණ සරණයමි සාදුු සාදු සාදු අපගේ ගුරුදේවොත්තම කල්්‍යාන මිත්‍ර පින්වත් ලොකුස්වාමින් වහන්සේට අපගේ නමස් කාරය වේවා සාදු සාදුසා ගරුතර මහා සංගරත්නින් අවසරයි සැදැවත් පෙන්වත්න අද දින ධම්ම විවරණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ දායකත්වය දරන්නේ එංගලන්තේ මහමෙවුුණ භාවනාව අසපෝට සම්බන්ධ පින්වත් පිරිසක් පින්වොත් රමණි පෙරේරා ශ්‍රයාාණි ජයසූරිය එරිකා කූරගමඒවගේම කාම ලිකා රත්නායක යන මහත්ම මහත්මින් ොහොමත්ම ්‍රද්ධාවයෙන් ගෞරුවෙන් තමන්ගේ ජීවිතයට පින්දහාම් රැස් කරගන්න අතර මේ පිරිසද උතුම් ධර්මදාය පින්කමකට අනුග්‍රහය දක් කළා දායකත්වය දරලා ධර්මදාන මේ පිනක් හැමෝගෙම ජීවිතවලට ඒක්රැස් කර ගන්නවා. පින්වත්නී අපගේ භාග්‍යවත් අරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකට වදාල ඉතාමත්ම සුන්දර ඒවගේම ධර්ම ප්‍රීතිය ඇතිවන ධර්මය නුවනින් මෙනෙහි කරකරා මෙෙහි කර කරා අභ්‍යන්තර චිත්ත සන්තානය සූපත්තුවන සූපත් කරගත හැකි සුන්දර දේශනාවක් කද ි ධර්ම දේශනාමය වශයෙන් තෝරාගත්තා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සෝනවර්ග තියන නිසාරණීය සූත්‍රය තමයි අද ධර්ම දේශනා මාතෘකා වශයෙන් අද තෝරාගත්තේ. පෙන්වත්න අපගේ ශාස්තෘන් වහන්සේ මේ නිසාරණීය සූත්‍රය කියන්නේ නික්මයාම ගැන වදාළ දෙසුමක් මේ සූත්‍රය තියන්නේ නික්ම යාම ගැන බාගත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනනි මේ නිස්සාරණය දහතු පහක් තියනවා මේ නිසාරණය ධාතු කියක් තියෙනවාද පහක් තියෙනවා පිවත් මහන නිමහිලා භික්ෂ හට කාමයන් මෙන්හි කරද්දී සිත තුළ කාමය බැස ගනි නෑ කියන මයන් මෙනෙහි කරනකොට හිත තුළ කාමය බැසගන්නි නෑ මේ කරුණු හොඳට සිහියෙන් නුවනින් අපි ශ්‍රභනය කරලා දැනග්ඩෝනෑ කාමයන් මෙනෙහි කරනකට ඔබේ හිතේ කාමයන් බැසගන්නවාද එහෙමනැත්තං ඒ බැසගැනීවින් වලකිනවාද කියලා සිහිකරන්න සුල්මෝතක් කාමයට බරෝ ූ සිතක් නම් ඒ කාමයන් කෙරෙහිම බැසගන්නවා ඒක තමයි සිතක ස්වභාවය අනන්ත සංසාරය පුරා දීර්ග කාලයක් පින්වත්නි ඔබත් අපත් හැම දෙනාම මේ කාමයන්ම සහිපච් කර කර කාමයන්ම විඳවිඳ බුක්තිවිඳවිඳ නොයෙක් අකුසල් ධර්ම රැස් කරගෙන බොහෝ දුගතිගාමී වුණා ඒ දුගතිගාමී වීම වලක්වා දෙන උතුම් ශ්‍රී සද්ධර්මය තථගතයන් වහන්සිේ දේශනා කළා පින්වච මේ දේශනය ශ්‍රවණය කර මේ දේශනය ඔබගේ ජීවිසිට කලපන්න මේ කාමයන්ගේ නිදහස්සී මේ හැකියාවතියනවා මේ බුද්ධ ශාසනය තුළ භාගතුන් වවාසි දේශනා කන්නවා අය භික්ෂු පිරිසට පින්වත් මහනනි කාමයන් මෙනෙහි කර කරා ඉද්දි කාමයන් සිත තුළ බැසගන්න නැද්ද පැසගන්නි නැද්ද නොපහ දෙෙනවා නම් ඒ වගේම පිහිටන්නත් නැත්නම් ඒ කෙරෙහි ඇලීමක් ඇති වෙන්නත් නෑ කියවා ඒ භික්ෂුවට කාමයන්ගේ නික්මෝ නික්මීම වූ අසුභය මෙිනෙහි කරනකොට යම් කනෙක් කාමයන්ගේ නික්මලා අසුබය මෙ කරනටඒ භික්ෂ භික්ෂුව අසුභය මෙිෙහි කරද්දිී ඒ නෙක්කාමයේ හිත හොඳට බැස ගන්නවා ඒ කියන්නේ පංත්නී මේ කාම විතර්ක ාද විතර්ක විහිංසා හිතර්ක කිය විතරකයන් අකුසල විර්කයක්න් හිත හිතා ඉන්න භික්ෂුවක් ගැන නෙවීමේ කියන්නේ. මේක හොඳර්තේරුන් ගණ්ඩෝන විහින්ස් කාම විතර්ක විහිංසා විතර්ක මේ අකුසල විතර්කයන් සිහිකර කරා ඉන්න කෙනාට ඒ තුළ ඒසිහිවන මාත්‍රයකින්ම ඉක්මනිම බැසගන්නවා අය කෙරෙහිත කාමයන් ගැන හිත හිතා ඉන්න කෙනා සංසාරයේ පුරාම සිහිකරර ඉන්න එක්ක හිටියේ කාමයන් එතකුට දුරුවල් දුර් ලබවූ මනුස්ස ජීවිතය ලබ ධර්මයකුත් ලැබිලාෙන් යම් කෙනෙක්කාමයන්සිහි කරකර න්නවානම්. ඒකයාගේ ජීවිතය ලැබෙන විශාල අභාග්‍ය භාග්‍යයක්ත් බුදුරජන් වහන්සේ ළඟ බුද්ධ වාසනය පැවිදිවෙලා මේ භික්‍ෂූන් වහන්සේලා සංසාරය පාර්මී ධර්මයන් පුරපු භික්‍ෂූන් වහන්සේලා. ගොඩා කුසල් ධර්මයන් හේතු සම්පස් සකස් කරගෙන ද ුදුරයන් වන්සේ සයාගෙනාවෝ පිරිසක් මේ භික්ෂූන් වහන්සේලා ඒ කාලේ ඒ භික්‍ෂූන් වහන්සේලා කාමයන් බැහැර කරලා කාමයන්ගෙන් වෙෙන්ං වෙලාවාසය කරන්න දහමට දී පුදවාසය කරන්න වාසය කරන්නේ බාගතුන්ස දේශන කරන්න අන්න එවැනි භික්ෂූන් වහන්සේලා පිරිසකට එනිසා හොඳර සිහට ගන්නන පින්වත්ති මේක මේ දේශනා කරන්නේ තතාගතියන් ජීවමාන වැඩ සිටින ඒවගේම හේතු සම්පත් තියනෙන ගෞතම බදුසනී පැවිදි වෙච්ච ඒ භික්‍ෂූන් ව හන්සේලාට. කෝමද භාගතු නාසිදේශනාකන්නේ මෙහිලා භික්‍ෂවාට කාමයන් මෙිෙහි කරනකොට කාමයන් මෙිනෙහි කරනකට කාමයන් හිතුළ බැසගන්නන්නේ නෑ කියවා නොපහදි නවා පිහිට අන්නේ නෑ ඒකෙටහි ඇලිම කටගන්නි නෑ. ඒ භික්ෂෝට කාමියන්ගේෙන් නික්ම වූ අසුබයෙ මිනෙහි කරද්දි නෙක්කම් මෙම හිතේ බැසගන්නවා අසුබේ සුළු මොහතක් සහි කරනකටම පින්වත්න්නේ නෙක්කම් මේ මය හිතේයට ගන්නේ. නෙක්කම් මෙම හිත පිහි පිහිට ගන්නවා ඒ නෙක්කම් මේ තුළ හිත බැස ගන්නවා ඒවගේම ඒ කෙරෙ හිත පහදිනවා ඒවගේම ඒ කෙරෙහි හිත ඇලෙනවා මොකක් කෙරෙහිද නෙක්කම් මේ කරෙ. කාමය සිතවිල්ල එනකොට මෙයා හිත අසුබීට නගනවා. අසුබේටම නගනකොට පින්වත්නී ඒ භික්‍ෂුවගේ හිත ඒ කාමයෙහි ඇලෙන්න්නේිනේ ඒ කාමයන්ගෙන් වෙෙන් වෙලා නොවැලී වාසය කරනවා ඒ ජීවිතයේදීම මැනවින්ම වාසය කරනවා හොදට හිත පි හිටලා ඕගේ හිත ඒ මැනවින් එක්කංවේටම යනවක් හෙනවා මැනවින් දියුණු වෙනවා කාමයන්ගෙන් මැනවින් නැගී සිටිනවා කළ භාගතුරනාසි දේශනා කරනවා. මැනවින් නැගිට නවිතරක්නවේ ය වගේම ඒ හේතුවෙන් දුක්්ප දුක් පරිදාහ ඇතියම් ආශ්‍රව ෝපදින වනම් ෙමුත්මිදෙනවා කියෙනවා මොකක් ඉතින් දද දුක් පරිරදාහයන් උපදින්නේ කාමයන් නිසා කාමයන් නිසා යම් කිසි දුකක් පීඩාවක් වාසය කරනවා ඒ කාම වේදනාව නොවිදි නවා ඒ යුත්තමයන් වහන්සේ යම් මේ අසුභව සමාධයක් කාමයන්ගේ නික්ම ෑමක්ය තියෙනවා න අන්න මේකට අසුබ සමාධයක් තියෙනවා නම් යම් තැනක ඒ අසුභ සමාධයට කියනවා තවත් නමක් කාමයන්ගේ නික්ම යාම කියලා න්න බලන්න මේ නිස්සාරණීය ධාතුූන්ගේ පළවෙනි ධාතුුව ඉස්සරක නතතාගතයන් වහන්සේ පළවිනකමකක්ද කාමයන් ගැෙන සිත හිස්තා ඉන්න කෙනෙකුට කාමයන් ග හිතන ප්‍රඥ්ඥාවෙන් දකලා කාමයන් ගැන යදා අවබෝධයෙන් වාසය කරන භික්ෂුව යම් කාම අරමුණක් තමන්ගේ ඇස්සලට ඉදිරියට එනකුට ඇස කණ නාසේ දිවකය මනස කන මේ ආහිතන ඔස්සේ යම්කාම අරමුණක් එනවාද අන්න ඒ වෙලාවට ඒ භික්‍ෂුව. හොදට හිතේ අසුභය වඩල අසුභයම මෙනෙහිකරනවා. හිත හොඳට අසුභය තුළ සමාධිමත් කරනවා සමාධිමත් කරනකොට ඒ භික්ෂුව කාමයන්ගේෙන් නික්ම ගියා කියනවා. මේ සුන්දර අදදැකීම ලබන්්ඩ පින්වත්නේ ගිහිජීවිතයේ නඔබටක් පුළුවන්කම ලබෙනවා හමට දිවිපුදාවාසය කළු. මේ කාරණාව යමෙකුට නොතේරෙන්ඩ පුළුවන් එක හේතුව තමයි පින්වත්න්නේ එකවරම නොතේරන්න පුළුවන් ඒකට හේතුව තමයි ඇසකණ නාසය දිවකය මනසකිනමේ ආයත නහොස්සේ පෙන්වත්ලිමේ සත්තුයෝ ඔබ එහමනැත්තන් අප සෑම සියලු දෙනා සංසාරයේ පුරාවටම මුලා වෙලාවාසය කළා. ඇසින් දකින රූප, සොය සොයා සොය සොයා ගියා. ඒ රූප හොය හොයා ඒ වින්දනයේ කෙලවරක් හොයන්ඩ අසරනව ගියපු වා රගණන මේ සංසාරයේ පුරාම ගත්තොත් පින්හොත්න කෙලවරක් නෑ. ඒ කාම දෙවිල්ලිං පිච්චුුණු අවස්ථා දැවිදැවී හිටපු අවස්ථාවමමයි මේ සංසාරයේ වැඩී. ඉතාම කලාතුරකින් මේ කාමයියන්ුව බැහරව වාසය කරපු අවස්ථාති බිල තියෙනවා. ඒ ඉතාම බැහැරව වාසය කලා නං බුද්ධ ශාසනයක තමයි. එනිසාපංවත්නී තතාගත අරහස් සම්මා සම්බුදුරජයන් වාසසි දේශනා කරනවා භික්ෂුවක් බුද්ධ ශාසනයක පැවිදිවෙලා. කෙලෙස් නසන අරමුණින් සසරදුකින් නිදහස්සන අරමුණින් වාසය කරන ඒ පින් අත් භික්‍ෂුව සීලේ හොඳට පරිපූර්ණුව කරගන කරගන්න ගමන් අසුභය වඩනවා හොඳට අසුබය වඩනකොට වඩනකොට යම් කාම අරමුණු වෙනවද පින්වත්න එසැනින් ඒ කෙනාට අසුබේ වඩන ගිහි හෝ පැවිදි කෙනාට හැකියාව ලැබෙනවා ඒ කාම අරමුණ කෙරෙහි හිතයන්න නොදී හිත සුවපත් කරගන්න. මේ කාමයන්ගේ ස්වභාවේ තමයි පංවත්නී යම් රෝපයක් යම් සබ් දෙයක් ඒවගේ යම් රසයක් නාසේට දෙන්න ගඳ සුවදක් ඒවගේ කයි් දෙන්න පහසක් මේ පංච කාමයන් ලැබෙනකුට ඒ කෙරෙහි හිත ඇදී යනවා ඒ කෙරෙහි ඒ හොය හොයා යනවා තමන් කැමැති අරමුණු හොයන්න සංසාරය බොහෝ දුක් විඳෙනවා අතීතයේ ලංකාදවීපේ එ තරා උපාසිකාවක් තරුණ දෙනයක් සිටු පවුලක හැදී වැඩි හිටියා හොඳ ගුණ ධර්ම වඩමින් භික්‍ෂූන් වහන්සේ ලාගින් ධර්මය හාමින් වාසය කළ අතමග දෙමෝපියන්ට කීකරු දවසක් වෙනත් රාටකින් පැමිණ වෙනත් ප්‍රදේශයකින් පැමිණි එක් තරා පොරුෂයක් සමඟ එයා ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඉතාම තරුණ සුන්දර පුරුෂි මේ ස මෙයාත් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මෙයාන් හිටිගමම මේ තරුණයා ඒ නගරීෙන් පිටත් වෙලා යන්නඩ සිද්ධ වුණනා දින්න ගණනාවක් මාස ගරනාවක් වසර කීපයක් යන තුරුම කිසිදු පනිවිඩයක් වන්නේ අර තරුණ දියනිය කාමයන්ගෙන් මුසපත් වෙලා අ බණ හිට පුගෙනා ධර්මය හැසිරමින් හිටපුගෙනාගේ හිතට බැරි වුණා කාමය ෙනනක තේරුම්. කාමයන් නිසා මෙයා මුසපත් වෙලා බොහෝ පීඩාට පත්වෙලා මෙයා තීරණය කළ තමන්ගේ දෙමව්පියෝ ඉද්දි තමන්ගේ සහෝදිරු මේ ඔ කෝම දාලා මෙයා දිවාරාත්‍රී පිච්චෙනවා කියෙනවා. මහා ගිනිි ගොඩකමයා දැවෙනව වගේ මෙයාට මේ නිවසේ ඉන්ද බැරි වුණ රාත්‍රිකාලය හොරෙන්ම මහාරාත්‍රයේ නිවසෙන් පැනලා ගන අන්දකාරයේ පාලු අමු සෝහොන් පිටිමැදින් මෙයා යනවා තමන්ගේ පෙම්මතාඔයාගෙන. ළඟට ඇත ප්‍රදේශකට අන්නටතතින්න්නේ මහ මුහුද තරණය කළ මෝදී ඇත ප්‍රදේශකට ගියම් යන්න තමඒ කාලිති පලතිී මහාරාත්‍රී මෝද මැදට මෝදට ගිහිල්ලා පීනල අයනම තරුණය තමන්ගේ පෙමතාවයා මහා සාගරයේ මෙදි ලස්සන කාන්තාවක් යන නාගෙක් දෙක් මේ ඉතිවත් නාගේෙක්දක මොකක්ද මේ මහාරාත්‍රී ඇන්න මේ ඇතරම මනුස කාන්තාවද නැත්ත වෙනත් ක නිද කියල ලන්නම අතා කළ බලනුට මෙයා සිද්ධිය දැන ගත්ත එහෙම දැනගෙන මේ ඔබ ධර්මය දන්නවාද කිලෙවූ ධර්මය දන්නවා කිව්වා ඒ නම්මට ධර්මය කියලා දෙන්න කමේ නාගය ඒ නාගයා ඊට පස්සේ මහා මුොහුදේ පලසක් මවලා ඒ තරුණ දියණට වාඩිවෙන්ඩිකෙල් ධර්මාසනය පනුල ධර්මකතාවවා ධර්මකතාව ඇහුවට පස්සේ මේ දියනය ධර්මය කියල ධර්ම මන් ඉගෙන ත්තු ධර්ම ධම් පදගාතාව දම්ම පදගාතාවක් කියලලෙනවා මේ නාගයා සතුට නිසා තුටු පඩුරු වශයෙන් අ තමන් අපේක්ෂා කරන පෙම්වතාගේ නනිියවසම ගිහිත් එදිනම ඒ මොහොතම ඉර්දයෙන් ගිනත් අරනවා මේ වගේ මම කියන් උත්සාහ කළේ තවත් ඉදිරිට මේ කතාව තියනවා මේ කතාවෙන් අපට තේරෙන්න්නේ පංවත්න මේ කාමයන් ඉදිරියේ කාන්තාවක් වුණා කාන්තාවක් තනිපංගල මේ මහා රාත්‍රියය පිටවෙලායන්න න්නේනෑ. ඒ වගේම කාලයේ මේ අදවගේ විදුලිය තියෙන මංවාාවත් පිරිසුදුව තියෙන තැක් නෙවේ. ඒ කටු කොහොල් මැදිින් අ ගන අන්දකාරය වනාන්තර තමන්ගේ ජීවිත පරදුවත්්‍ර තියලා. ඒ තමන්ගේ පෙම්මතා සොයා වෙනගේ පෙන්වත්න්නේ කාමෙන්ක් දැවෙන නිසා. එයාගේ හිතේ තියෙන කාම ගින්න කාමදාහය. සියලු බයට මරණ බහියට වඩා වැඩි වුණා ඉතල බලන් ඔබගේ ජීවිතවල ඔය විදිහට එහෙම නැත්තැං ඔයිට සමාන්තරව යම්යම් කාමයන් ඔස්සේ ඔබ ජීවිතයේ දුක්විඳ ප්‍රවස්ථා මේ මනුස ජීවිතයම කොතෙකුත් ඇැති ඒ මහා දුක් ගොඩකට පත්ව වනේ පෙන්වත්න මේ කාමයන් නිසාමයි ඒ නිසා පෙන්වත්නී අපේ ශාස්ත්‍රෘෝන් වහන්සේ තතාග තරහ සම්මා සම්බුදුරයන් වහන්සසි දේශනා කළේ මෙන්න මේ කාමයන්ගෙන් නිදහස් වෙලා. මේ කාමයන් සංසිදවාගෙන සිසිල් දිහදහරාවක් වගේ සූපත්භාවයට පත්වන ධර්මයක්. ඒ ධර්මය තමයි පෙන්වත්න අසුභ භාවනාව මෙනෙහි කරන්න කියන කාරණාව. මේ නිස්සාරණය සූත්‍රයේ නික්මයාම සූත්‍රයේ මේ කාමයන්ගේ නික්මයන්නට අවස්ථාවක්ගන්න පුළුවන් පින්වත්නී. සස්ුභාවනාව හොඳට වැැඩීමේ මේ කයිහි තියෙන්න්නේ කෙස් ලොම් නියදත් සම මස් නහර ඇට ඇට මිදුල්ු ආදී වශය මේ කුණ පොකොටස් හොදට සිහිපත් කරන්න කේසා ලෝමා නකා දන්තා තතු මංසං නහාරු අට්ි අට්ටිමින් ජං වක්කං හදයක් යකනං කිලෝමකං පිහකං ප්හාසං අන්තං අන්තගුණං හොදරියන් කරේ සං මත්ත ලුම්ගං නොය විදිහටයා තමන්ගේ ශරීරයේ තියෙන මේ කන්න ප කොටස් ගැන හොඳට පිළිකුල් වශයෙන් දකිනෝ මේ පිළිකුල් වශයෙන් දකින්න බුදුරජාණන් වසගේ ශ්‍රාවකයා ඒවගේම තවදුරටත් පිත්තං සෙම්මං ලෝ හිතා මේ ආදි වශයෙන් ආපෝ කොටස්සලටයිති දවුලොත් මේ ශරීරේ තියන පිළිකුල් වෙලා යනස්භාවයට කියන දැකලා හොදට භාවනා මනසිකාරය යෙදි ල පින්වත්න තාගත ශ්‍රාවකයා කරන්නමකදද හොඳට ඒ අසුභභාවනා මනසිකාරය යුදලා හිත සමාධිමත් කරනවා හොඳට හිත සමාධිමත් කරමින් සමාධිමත් කරමින් දිහාන මට්ටමට ගන්නවා පලවෙනි දිහානයට මේ සිත ගන්නට පුළුවන් කමතියන අපිංවත්න්නේ මේ කාමයන්ගෙන්ගවෙන් වෙලා ලබන අසුභ භාවනාව වැඩීමෙන් විච්චේව කාමයෙහි විච්චා අකුසලෙහි දම්මයෙහි කාමයන්ගෙන්ුවෙන් වෙලා අකුසර ධරනමයන්ගෙන්වෙෙන් වෙලා සවිතක්කං සවිචාරං විවේකජංපීති සුකං පටමන් ජානන් උපසම්පජ්ජ විහරති පළමනි දිහානය විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත්තු ප්‍රීතියත් ලබමින් පළවිනි දිානය ලබන්න පුළුවන්කම ැබෙනවා පින්වත්. විවේකෙන් හටගන්නවා කියන තේරුම තමයි පංච නීවරණයන්ගෙන් බැහැර වුණාවෙන් පස්ස පින්ත් හිතට විවේකයේ හටගන්නු නීවරණයන්ගෙන් බැහැරවුණාම හිතේ විවේකය හටගන්න අන්න එතකුට සවිතක්කං සවිචාරං විවිතක්ක විචාර සහි තයි පලවෙනි දිහානයේ විවේකේ හටගන්නමක්ති සාද පංච නීවරණ බැහර වුණා ප්‍රීතිය සැපය විඳමින් ලබ දිහානය වඩනු හරියටඒ ප්‍රීතිය සැපය කොහොමදවිදින්නේ මුලු සරීරය පුරාම ඒ ප්‍රීතිය සැපය පතුරුවාගනයි වාසය කරන්න මේ සරීරයේ පුරාම ප්‍රීතිය සැපය ලැබෙනවා කෙනෙකුට කෙනෙකුට ක්වාරම මේක තේරන්නේ දෙ අත්දැකීම නැති කෙනාට ප්‍රීතිය සැපය කියන එක සසා කයට දැනින්වාද කියලා කෙනෙකට සහර ගැටලුවක් කියෙන පුට සහරෙනකට එක නැතිවන්න පුළුව මං ඒකට උදදාහරයක් කියන්න ඔබේ හිතේ යම්කිසි රූපයක් දැකලා ඔබගේ හිත ඒ රූපය බැසගන්නකොට කාමයන් ගැනමීමකිනුටිය ඒ රූපය නිසා ඔබගේ සර ඔබගේ හිතේ ඇතිවෙන කැමැත්ත නිසා ශරීරයට යම් කිසි ආකාරය බැනීමක් හටගන්නවා එමනත්තන් ඔබ බියට පත් වෙලා ඔ බියට පත්ව නම් ශරීරයේ ලොමු දැ ගන්නවා අබ දකිනු ඒ වගේ ඔබ අභිවේකීව ඉන්න වෙලා හිත කලබල වෙලාවක ශරීරයට විශාල වෙහෙසක් දෙන්නවා අපට තේරෙනවා ඇති ආ නෙතකොට පින්වාත්න මේ අකුසලයන් තුළත් මේ විදිට නඕන මේ කුස්සල ධර්මයන් තුළදී ඒ ප්‍රීතිය සැපය සරීරයට දැනෙනවාගෙන කාරණාව ඒක සීවත් කරගන්න පුළුව සමාරයි අහලා තියෙනවා එහෙම ප්‍රීතිය සැපය සරීරයට කොහමද දැනින් එක දැනෙනවා පින්වන් හිතට වගේම හිතට දැනෙන ඒ ප්‍රීතිය සැපය සරීරයට දැනනෝ ඒ දැනෙනකොට මුළු සරීරය පුරාම ඒ ප්‍රීතිය සැපය පතුරුවාගනවාසය කරනවා පළවෙනි දෙහායේදී හරම සුන්දර දෙයක්මක් ඒක භාගවත් බදුරණන් වහන්සේ දේශනා කරන්නවා කාය ගතතා සති සූතතිශය ඔට මතක ඇති සූත්‍රිය කොහොම දේශනා කරන්න හරිට ලස්සන උපමාවක්තියෙනවා රජකෙනෙක් හෝ සිටුවරේ හරි ස්නානය කරන්න එම නැත්තන් නා්ඩ අතීතය මේ අද වගේ සබං හෝ එමනැත්තන් ශැම්පූ වර්ග තිබුණි නෑ ඒ කාලෙ තිබුණේ නහන සුනු ඒ නහන සුනු කුඩුවර්ගය කස්තලිය කියලා භාජනයක් තියෙනවා ඒ හුණු දිය කරන මේ ගොලි කරන කස්තලයකෙන භාජනයටට හුණු නහනසුනු දාලා වතුර ටික ටික දාලා හොඳට අනනෝ. අ හොද ලස්සනට බෝලයක් වගේ. තලපයක් හදලගන්න. ආන්න ඒ තලපය තමයි සුනු පිඩ තමයි සරීරේගාල නාන්. ඒ හොඳට වතුර දාලා තෙත්කරලා ගත්තම මේ නහන සුනු පිඩ ඒ සෑම තැනකම ජලය පැතිරිලා තෙත්වෙලා තියෙනවා. අන්නේ වගේ. ාගවිතුන් දේශනා කරන මේ පලවෙනි ධහාානය ස්භාවය. හරියට තමන් ඒ ප්‍රීතිය සැපය මුළු සරීරය පුරාම පතුරවාගෙන වාසය කරනකට එයාට ඒ සරීරයේ ඒ ප්‍රීතිය සැපේ නොදැනන තැනක් නෑ කියන. ඉතරම් ඒ සමා ධ්‍යාන පලවිනි නිධානෙන් ලබෙන ප්‍රීතිය සැපය සුන්දරයි. ආන්න ඔය විදියට වාසය කරනකුට යම්කිසි භික්‍ෂුවක් මෙහෙම වාසය කරනවා අනම් පංවත්නී මේ කෙනා, අසුභ සමාධය තුළින් මේ විදිට වාසය කරනකොට ඒ කාමයන්ගෙන් නික්ම යාම කියලා භාගතුන් වහන්සිේ දේශනා කර මෙන්න පලවිනිටම නිසාරණය ධර්මය ඊළගට භාග්‍යවත් බුදුරජන් වහන්සි දේශනා කරනු අපින්නත්නී භික්‍ෂවාට දවේශය එමනෙහි කරද්දී දවේශය තුළ සිත නොබැස ගන්නවා ළඟ කාරනාව තමයි දවේශයට හිත යන්නතු දේශයට හිත යන්න නැතුව දේශයේ හි දවේශය හිත බැස නොගන්නවා කියනවා මෛත්‍රී සිතිං වාසය කන්නකුට ඒ ධර්මය පුර්දු කරපු භික්‍ෂුවට හිතේ දවේශය බැස ගනිනෑ නොපහදිනවා නොපි හිටනවා නොගැලෙනවා ඒ භික්ෂුවට දවේශයෙන් නික්මූ මෛත්‍රිය මෙනෙහි කරද්දී ඒ මෛත්‍රිය සිත බැසගන්නවා මවාසය කරනෙනට තරහයින දෙයක් කරන අයම් කිසිකෙනෙක්. තරහයින දෙයක් කරනකොට ඒ භික්ෂුව තරහයින අරමුණ එකොටම භික්ෂුවට මතක් එනවා අ මේක අපහසවා මේ තරහ සිවිල්ලමට අපහසුවක් මේ පහසුවෙන්ක්මං වාසය කරන්න හොඳ නෑනේද. එනිසාම මේ පහසුව බෙහර කරනවාගේලා ඉතායික්මනිින්ඒයේ හිත සකස් කරගන්නවා අන්න එතකොට ඒ දේස සිත නො බැස ගන්නවා ඒ බැසගත්තේ නෑ හිතේයාගේ. ඒ දවේසයට පහදින්නේෑ පිහිටන්න න්න නෑ දේශය ඇලෙන්නි නෑ පින්ගත්නී. භික්‍ෂුවට දවේශය නිෙක්ම වූ මෛත්‍රය මෙනහහි කරන කොටම ඒ මෛත්‍රයේ හිත ඉක්මනිම බැසගන්නවා හේතුවමකදද භික්‍ෂ මෛත්‍රය පුරුදු කලාා ඒ භික්ෂුව සුන්දර වූ මෛත්‍ර සිත පුරුදු කරා පුරුදු කරන්න ික්ෂුවක්. දේශ අරමුණු එනකුටම ඒ දවේශයටයට වනේ නෑ. ඒ වගේම තමයි පින්ංවත්නී ඒ මෛත්‍රියයේ හිත බැස ගන්නවා ඒ මෛත්‍රීයට හිත පහදිනවා පිහිටනවා ඒකෙ ගැලෙනවා. ඒ භික්ෂුවගේ හිත මැනවින් මෛත්‍රීටම යනවා කියනවා. මෛත්‍රියයේ දියුණු වෙනවා. දවේශයෙන් මැනවින් නැගී හිටින්න පුළුවන්කම ලැබෙනවා. මැනවින් මිදෙනවා පින්ංවත්නේ ඒ වගේ දවේයෙන් විසංයුක්ත වෙන විසංයුක්ත වනගලා කියන්නේ දවේශයෙන් වංගලා යනවා මොකක් නිසාද හොඳට මොමෙත් සිත වඩන්න නිසා. මේ කාරණාව කියන්නේ පිගන මේ විදිීරි දේශනා කරන්නේ ද්ේශයෙන් ඇැවිතවන්න කෙනෙක් ගැනෙවේ. මෛත්‍රය පුරුදු කරපු භික්ෂුවක් මෛත්‍රිය හොඳට පුරුදු කර කෙනෙක් ගැන කියන්නේ. අන්න එවැනි කෙනගේ හිත තමයි දවේශයෙන් මැනවින්නැගී සිටින්නේ මැනවින් මිදනවා මැනවින් ද්ේශයෙන් විසයුත්ත වෙ යන්නේේ වැනි කෙනෙක්ට ද්වේෂය හේතුවෙන් දුක් පරිදාහ ඇතිවෙන ඕන යම්වාකාරයෙකට. යම් ආශ්‍රවයෝ උපදිනවානං අන්න ඒ හැම එකකින්ම මේ භික්‍ෂුන් වහන්සේ මිදිනවා. ඒවාගේම දවේශය වේදනාව ද්වේශයෙන් ඇතිවෙන යම්කිසි පිීඩාකාරි වේදනවත්තියනොනම් පිින්වත්න්නේ ඒ පීඩාකාරී වේදනාවෙන් මේ පික්‍ෂුන් වහන්සේ මිදෙනවා. මෛත්‍ර චිත්ත සමාධිය දවේශයෙන් නික්මිවීම කෙලා භාගවතුන් වන්සසි දේශනා කරනවා. එඒන යම් ආකාරන මෛත්‍රී චිත්ත සමාධී දියුණු කලාානං අන්න ඒ දියුණු කරපුගෙනාට කියනවා මෛත්‍රී දේශයෙන් නික්මේ ගියා කියලා යම් භික්ෂුවක් මෙ මේ විදියට භාගතුන් වහන්ේ ගැන මන්ගේ හිතට දවේශය හට ගන්නකොට හිතනවා භාගවත් බුදුරජණන් වන්සේ ේ දේශනා කළේ මෙන්න මේ ආකාරයට තමන්ගේ හිත දේශයෙන් මුද වගන්නට අවුසෝ භික්කූ පරේ අක්කෝසන්ති පරිභාසන්ති පින්වත අශ්මතුන් වහන්සේ අනුන්ගෙන් ලැබෙන අක්කෝස පරිභව ආකරෝස පරිභව අක්කෝසති පරිභාසති පෝසන්ති විහේසති තමංව කොපිත කරවනවා ආකරෝස පරිභව කරනවා කියන බනිනවා දොස් කියනවා කෝපයෙන් කොපිත කරවනවා බොහෝසෙන් විහෙසට පත් කරනවා අන්න ඒ වෙලාවට මේ විදිත් සීහිපත් කරගන්නඩ කියේෙනවා. තංචේ අවසෝ භික්හු පරේ අනිට්ටෙ යකන්තේ යමනාපෙහි සමුදා චරන්ත මෙන්න මේ වෙලාවට තමන් අකමැති අනිෂ්ට වූ කැමැති නැති අකාන්ත ව ප්‍රියමනාප නොවෙන අමනාපෝදේවල් තමගේ හිතේ හටගන්නවා යම් කෙනෙක් අභූතයෙන් චෝදනා කළලාෙන්න්න පුළුවන් සැර වචනකිව්වෙන්ඩ පුළුවන් අන්න ඒ වෙලාට භික්ෂුව හිතවා මෙන්න මේ විදියට එනකොට අතාගතතියන් වහන්සේ දේශනා අ කර විදිට ම පොරුදු කරගන්නට ඕනෙ කොහොමද පොරුදු කරගන්නේ පානි සම්පස් සේනපී ලෙඩ්ඩු සම්පස් ේනපී දන්ඩ සම්පස් සේනපී සත්ත සම්පස් ේනි පානි සම්පස් ේනපි ගන අත පයින් වන්නවා ගැහ්වා වෙන්න පුළම් තිය ැර වචනකි වගේම අතින් පයින් ගැහ්වා වෙඩ පුළම් යම් කෙනෙක් ධර්මය පොරුදු කරන කෙනාට ඒවගේම ල්වවෙලින් ගැහුව ෙන්න්න පුළ ගල් කැටකැ බිවෙලින් ැහවා න්න ප ලෙඩු ම්පස්ස නී ඊළඟට දන්ඩ සම්පස්ස ේනපී දඩු මුගුරවලින් ගැහුවා වෙන්න පුළුවන් එහෙමත් නැත්තං ආවිදලින් සත්ත සන්තඒ කියන්නේ අවියාවදවෙලින් තමන්ගේ ශරීරයට තමන්ට පහර දුන්නා වෙන්න පුළුව අන්න ඒ වෙලාට මෙන්න මේ විදියට සිහිපත් කර ගණඩ කියලා කියෙන ය භූතෝකෝ අයං කායෝ යතා භූතස්මින් කායේ මේශරීරයේ නං ඇත්තෙට්ටම මේ ශරීරය තියන්නේ මෙන්න මේ අතිම් පයින් ගහන දේවල් සෑර වචනවල් වලින් අසතුටුවෙන දේවල්ේ වගේම ගල් කැට දණ්ඩු මුගරවෙලින් යමෙක් ගැහුවෝත් යමෙක් යම් අනතුරක්කලොත් මේ වදින ස්වභාවෙන් මේ ශරීරයේ යුක්තයි ඒ කහොමද අතපයවලින් අතපයින් ඒ වගේම කල් කැටවලින් දණඩ මුගරුලින් එහමත් නැත් තං ආ උදවලින් යම් කෙනෙක් හනොනන් මෙන්න මේ විදිහයට වදින ස්වභාවයෙන් යුක්තයි උත්තංහෝ පනේ තං භගවතා කකචූපමෝවා ද තතාගත අරහ සම්මා සම්බුදුරයන් වහන්සේ කකචූපම සූත්‍ර දේශනාවදී මට මෙන්න මේ විදිහට දේශනා කලානේද කියලාාන්නර භික්‍ෂූ සහිපත් කරනවා දවේශෙන් ඉක්මට කැමති භික්‍ෂුව මේ ගේ සාතුරුන් වන්ස මට මේ විදරසහි පත් කරන්න කිවනේද ඔබතෝ දණ්ඩ කියන චේපි භික්කවේ එකක චේනය චෝරා ඕවරකා අංග මංගාන ෝකන්තයු දෙපැත්ත කැප් දෙපැත්තටම මිට තියන කිය තක් තියෙනවා දෙපැත්තට මීත තියන කිය තක් තියෙනවා ඒකට කියනවා ලංකාවේ අප කියනවා එකකට සිංහලේ බ්ඩි කියත කිය දැ ඒතම ඒ බන්ඩි කියතකින් ඒ දැන්නන් ඒව දකින්නා ඩුයිඉපොඩක් කවෙලාවට ඉස්සර ගම්මල තිබුණා. ඒ බන්ඩි කියතක දෙපැත්තම මි තියෙනවා ඒ දෙපැත්ත මිට තියෙන කියතකින් සොර සතුරෝ තමන්ව අල්ලගෙන උඩු යතිකුරහරරලා තමංව දෙකට පලනවා කියනවා. අන්න ඒ වෙලා අංග මංගානෝ කන්තියුන් අංග පසංඟ කපලදානො අත් කකුල් කපලදානො හෙමත් නැත්තං නො එෙක් විදිහට කනවා ත්‍රාපියෝ මනෝ පදෝසය අන්න ඒ වෙලාවේ වනත් තමන්ගේ හිත දූෂණයට පත්කරගන්නේ නෑ කියලසිහි කරගන්න කෙනවා පින්ගත්න මේ කොච්චරනම් වීරකින් කරන්න පුළුවන් දෙ නමේ සෝ තේන ශාසන කරෝති ආන්න එහෙම නොකෙරුවොත් මම මේ බුදු ශාසනය කරන කෙනෙක් නෙවෙයි නේද කියඒභික්ෂසහි පත් කරන මේ විදියට හිතා කදා ගන්න පින්ගත්න්නේ කොච්චරණං අමාරුද විදි කියතකින් කපනකුට වත් තමන්ගේ ශරීරය ඔය විදිහට දේසය මොට යන්න නැතුව හිත දූෂණය කරගන්න තු වාසය කරන්න පවත්න්නේ උපකාර වෙනවා එත්තරම් දියුණු තිවුණු කටුක පහස උපේක්ෂා සිතතින් වාසය කරන්න් උපකාරන්නව පංවත් මේ මෛත්‍රී චිත්ත සමාධිය සමාධයක් වඩන කෙනෙක් මිස අන් කෙනෙකුට නම් පෙන්වත්ී මෙවැනි වීරයක් කරගන්න පුළුවන් කමක්ලබන්නේ හොඳට හිතේ සමාධය මෛත්‍ර සමාදයේ දියුණු කරලා දියුණු කරලා ඉන්න කෙනෙකුට පුළුවන් කම ලැබෙනවා. තතාගත බුදුරන් වහන්සේ බෝසත් ජීවිතය මේ වගේ ගොඩාක් සිද්ධි තිේනා පං ත්ති උන්වහන්සේගේ බෝසත් ජීවිතය තමගේ හිත කිලිටි කරගන්නතුව වාසය කළලා සාන්තිවාදී ජාතකය ඇතළ ලොබට සහි වෙනවා. අන්න ඔය ඔය විදිහයට තමගේ හිත මෛත්‍රී චිත්ත දියුණු කරගෙන පළවිනි දිහානයට ගන්නවා දෙවැනි දිහානයට හිතතෙව දවුණ කරගන්නවා පළවිනි දිානය හිතේ අපි විස්තර කලා දෙවැනි දිහානය කොමද විස්තර කරන නම් විතක්ක විචාරාණං වූප සමා අජ්්‍යත්තං සම්පසාධාන විතක්ක විචාර සංසිංදවාගෙන අ්‍යන්තරයේ සංසිදවාගෙන චේත්්‍රසෝ ඒකෝ දිභාවං අවිතංකං අවිචාරං හිතේ එකඟ බව ඇති කරගෙන විතක්ක විචාර රහිතව සමාධි ජන් පීතිසුකං දුතියම් ජානං උපසම්පජ්්‍ය විහිරති. සමාධයෙන් හට ගත්තු ප්‍රීතිය සැපය ලබමින් දෙවැනි දිහානයට හිත දියුණු කරගන්න. තථගතයන් වහන්සේ දේශනා කලා පෙන්වත්නි මේ දෙවනි දිහානට උපමාවක්. කොමද දෙනි දිහානට උපමාවක් දේශනා කරන පෙන්වත්නී වහස කාය ගතා සතිසූත්‍රය හරි ලස්සන දේශන උපමාවක් දේසනා ඒ උපමාවන් ඒ ශ්‍රාවකයාට සිහි පත්ව වෙනවා අනේ මම මගේ ජීවිතය මේ විදියට දෙවිනි දිහානයට මම මගේ භාවනා මනසිකාරය දෙවිනි දිහානයට පත්කරගෙන වාසය කරනවා හරියට ජලාසයකට හැම පැත්තම ඌල්පත් එන පිරිසුදු ජලය තියන ඒ ජලාසේ සෑම තැනක්ම පිසුදු ජලයෙන් සිල් වෙලා තියෙනවා වගේ ඒ ධ්‍යානය හොඳට තමන්ගේ කායට දෙනෙනා කායට විඳිමින් වාසය කරනවා දෙවැනි දහානය උපදවාගෙන ඒළංගෙට භාගත් බුදුරන්වා දේශනා කන්නනවා ඔය විදියට මෛත්‍රී චිත්තය හොඳට දියුණු කරගත් තම දියුණු කරගෙන ඉන්න කෙනාට දදේස අරමුණක් එනකොට පින්වත්නී එයා ඉක්මනිින් මහඳුනාගන්නවා මම මේ ද්වේශය නැති කරගන්නට ඕනේ. මං මේ ද්වේශය පවත්වන්නට හොඳ නෑ කියලා ඉක්මනිින්ම එයාඒ දවේශයෙන් තරා සිතින් බෑරවාසය කරන. මෛත්‍රීච්චිත්තය දියුණු කරනවා එසැනින් දියුණු කරනු. අන්නෝ ඒ විදිහට හිතක් දියුණු කරගන්නට පුළුවන්කම ලැබන්නේ පින්වක්නී මේ බුද්ධ සාාසනය ශ්‍රාවකයන්ට න්න අයට මේක අවස්ථාවක්තිෙන් තිේන්ට විදිහක් නෑ පින්වත්න්නේ තතාගත ුදු බුදු හෝන්ල්ලෙන් දේශනා කරකු යම් ධර්මයක් ඇත්ද අන්න ඒ ධර්මය පුරුදු කිරීමෙන් පින්වක්නේ මේ කියන දිට්ට දම වේදනය වශයම මේ ලෝක වශයෙන්ම ඔබට සූපත්ව වාසය කරන්නපුොළුවන් පින්වත්ති එනිසා මේ ධර්මය පුරුදු කරන්න එනිසා පං අත්ති මේ ධර්මය පුරුදු කරන්න ඔබගේ දරුවන්ට දෙමාපියන්ට සහෝදර පවුල්ල සෑමදිනාට මේ ධර්මය කියලද නොයිවිදියට වාසය කරන කෙනා දවේශෙන් නික්ම යන්න පුළුවන්කම ලැබෙනවා දේශ නික්මයනවාය පිවන ඔන්න ඔොවිදිීටවාසය කිීම ඊළඟට තතාගත බුදුර න්වහන්සේ නිසාරණීය ධර්මය නික්ම යාමය පිළිබඳව දේශනා කරනවා යම් භික්ෂෝ හට හිංසාවමිනහි කරද්දී හිංසාාව තුළ හිත බැස ගණි නෑ කියනවා ධර්මය පුරදු කරම භික්ෂෝට හිංසාවක් හිතෙනවා නම් අන මේ අයට මෙහෙම වේවා මේ අයට මෙහෙම වේවා කියලා යමකට හිතන්න පුුවන්. ඒ ඒක සමහරවිට තමන්ට හතුරු කම් කරණය කෙරෙහි විතන්න පුුවන්. තමන්ට අප්‍රි අමනාප දේවල් කරණය කෙරෙහි යාමයම් කරදර පත්ෙනකට හොඳ වැඩේ කියලා කියන අවස්ථාව ඕන තරන් අප සමාජි දකිට ලැබෙනවා. ඔයයා ඔය මනිසුන්ට ඔය වැඩ හොඳයි ගොල්ලට ඔහු වෙච්චිද හොඳයි කියලා කියපු වාර ගනත් හෝදදින්නෙකුගේ වාර ගන්නත් වැඩි ඇතිබිවද අනුන්ගේ දුක ඉදිරී අනුන්ගේ පීඩා ඉදිරේ කිසි කාලයක අනේ ඒම හොඳයි කියවත් කියන සිතුවිල්ලොත්තු පද්වන් බුද්ධ සාාසනය අවසරී නෑපංවත් ධර්මය පුරුදු කරපුගෙනට එහෙම ඇතිවිදි නෑපිංවත් එහෙම නම් බලන්න දැන් අපේ නොඒ ප්‍රශ්ම තියෙනවා දැ රටක් ගත්තම කලින් කට දේශපාලනික අර් බුද කාරී පත්වයන් තියෙනවා සමාජයේ අරබුදු කාරී තත්වයන් තියෙනවා එඒවගේ නොයෙක් නො එකකාරයාල් බුදු කාර තත්ත්වයන් තියෙනවා සමාජය තුළ. ඒ සමාජයට අරබුදු වලට හේතුවෙච්ච පුද්ගලයෝ සිහි වෙනකුට සිහිවෙනට ඒයායට විපත් වෙනකුට හිතෙනවා කෙනෙකුට අනේ කමක්නේ ඔොම වෙච්චාවේ ඔහ වෙන හොඳ හහිකිෙන වචනයහිවෙනවා. භාග්‍යතුන් වහන්සේගේ බුදු ශාසනය හොඳට සිහිකරන කෙනෙක් නං. කිසි කාලයක හෙමහිතන්නේෑ පිගත්න්නේ හිතෙනවඔයාට හිතෙන්ඩ පුළන් මේ ආකාරයට කර්ම විපාකය කියනකින් වලකින්ට පුළුවන්කමක් නෑ. තතාගතයන් වහන්සේගේ ධර්මය අනුව කරමය නං හිකාන්තෙම තමා පත්සුපසේනවා මේ කරම විපාකයක් වෙන්න ඇති අනේ සසරේ යන සත්තුයෝ දුකට පත්වෙලා ඉන්න හැටි නද කියලා සෙහිකළොත් පවත්න්නේ එයා සහිකරන්නේ කරුණාවේ. කරුණාව සිතකින්යා සහිපත් කලාේෙන නමුත් කරුණාව ස්වභාවයම කරුණාව ස්වරූපෙන්ම හිතේ හටගන්න අපෙන්වත්න අකුසලය බාහිරට පේන කරුණාවගේ නමුත් හිත තියෙන්නේ කරුණාවන වේ හිංසාාව තියෙන්නේ හිංසාවෙස් ඔභාවිකට හිත ප හිතේ චූටි සතුටක් හටගත්තොත් වචනයෙන් කියලන ඔබ තනයම හිතන්න ඔබේ හිතේ එවැනි අවස්ථාවක්ද ඔබගේ හිතේ යම්කිසි සතුටක්්‍ය පුදුනාාද ආන ඒක හිංසා අපේ අමනාප කෙනෙක් ඉදිරිී එනකොට යම්කිසි විපතක් කර්ද දැක්කෙන්කොට සතුටක් ඇති වුණද ආන ඒක හිතට ඒකනම් හොදක් නෙවෙ. එහෙමනන් ධර්මී පපුරුදු කරපු ගෙනාට හිතෙන්නේ හි හිංසාාව මෙනෙහි කරද්දී හිංසාාව තුළ හිත බැසගන්න නෑ කියනවා ඒ ගැන පහදින්නේ හිත පිහිට අන්නේ ඒවගේම ඒ කෙරහි ඇලන්න නෑ හිත. ඒ භික්‍ෂුවට හිංසාාවෙන් නික්ම වුණු නික්මූම් නික්මී ගියපු කරුණාවමින් හි කරනකට අන්නයාට අර හිංසාාවනෙවේ එන්න කරුණාව ඔන්න දැ හිසාහි හිතන වෙලාවක යටටදිනවා අන කරුණා මේ අයට යහපතක්ම වේවා මේ දුකෙන් මිදෙත්වා කලායටට හිතේ කරුණාවඋපදිනවා කරුණාවත් තුළ හිත බැස ගන්නවා ඒකරෙහි පහදිනවා ඒකර හිත මනාව පිහිටනවා මැනවින් කරුණාවටම යනවාකිෙන මෙහිත. මැනවින් දියුණු වෙලා යනවා හිංසාාවෙන් මැනවින් නැගී සිටිනෝ කරුණාවමෙනහහි කරනකට මැනවින් මිදෙනවා මැනවින් හිංසාාවෙන් විසං යුක්ත වෙනවා. හිංසාාවට හේතු විච්ච දු පරිදාාහ තිබෙනවන අන්න ඒව කෝම ආසරය උපදිනවනං යාස්ත්‍රවයන් උපදිින් ඇති මට්ට පත්වෙනවා පිංගත්න්නේ ඒ හිංසා වේදනාව එයා විඳ දෙනේ. හිසා හිසා මෙ අකුස ධරම සාතමන්ගේ හිත තියු ය කි ේදනවත්ව ඒ හිසාාවෙන් ලබන යම්කිසි වේදනාව අකුසල සාගත වේදනාව එයා විඳින්දිනේ මේ කරුණාව සමාධිය කියනෙක හිංසාාවෙන්නික්ම යාම කරත් අතාගතයෙන්න්වාස දේශනා කන කරුණා භාවන වශයෙන් මේනහි කළොත් පින්වත්නි කෙනෙක් හොඳට කරුණා භාවන වෙනය කරනම් මම කායික පීඩා නැත්තෙක් විම්මා කියලා පුරුදු කරන්න විහිංසා සිති විලිය එන නම්පි එන ඔබ අපි සෑම දෙනාම පින්වත්ය පුෘර්දු කර්ඩඕනේ කෝමද මම කායික පීඩා නැත්තෙක් වෙෙන්ම මම මානසික පීඩා නැත්තෙක්වෙන්ම මම කායික සුවෙන් සුව පත්වෙන්මා මම කාය මානසිික සුුවයෙන් සුව පත්වෙන්මා සුවසේ ජීවත්තෙන්ම්මා කියෙන මෙන්න මේ විදේයට හිස්සෙහි කරන්න පින්වති උදේ හවස දවස පුරාම ඔබ සිහහි කරන්න පින්වති මෙින්න මේ ආකාරයල ඔබට සුවසේ වාසය කරන්න හිතේ පිරිසුදු බවින් සහැල්ලුවෙන් වාසය කරන්නේ තාම හොඳ උපදේශයක් කොමද සහි කරන්න දවස පුරාම මම කායික පීඩා නැත්තෙක් එෙන්ම්මා කියෙල සහි කරන්න මම මානසික පීඩා නැත්තෙක් එෙන්මා ඒවාගේම මම කායික සුවෙන් සුවපත්ව එම්මා මම මානසික සුවෙන් සුවපත් එෙන්මා මම සූසේ ජීවත්ත එම්ම කියලාර මෛත්‍රී භානා වගේම ්‍රමාණු කෝල ක්‍රමාණුකූලව ටික ටික ඒ මෛත්‍රය කරුණාව පතුරුවන පරාසය පුළුල් කරමින් ලෝකේ දක්වා දිසා අනුදිසා දක්වා පතුරවා වාසය කරන්න පුළුවන්. පින්වත්ති මේ විදියට කරුණාවෙන් වාසය කරන කෙනාට පලවෙනි දිහානය උපදවා ගන්න පුළුවන්. දෙවැනි දිහානය උපදවා ගන්න පුළුවන් තුන් වනි දිහානය උපදවා ගන්න පුළුවන්. පීතියාච විරාගා උපෙක් ෝච විහරතිී. සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදීතිී ප්‍රීතිය සිතේ ඇතිකරගෙන ඒවගේ විරාග ඇතිකරගෙන උපේක්ෂාව ඇතිකරගෙන වාසය කරනවා. ඒවග පිරිසුදු උපේක්ෂාවෙන් වාසය කරනවා යම් අරයා ආචික්කන්ති යම් කිසි ආරයන් වහන්සේලා උපේක්ෂාව කියලාක නොනම් මෙන්න මේ උපේක්ෂාවතියෙන් තුන්වෙෙන දිහානය උපදවාගෙන වාසය කරනවා. තියට ඇලෙන් එත් නෑ ය විරාගයට ඇලිලා වාසය කරනවා උපේක්ෂාවෙන් වාසය කරනු විරාගේ යුක්ත උපේක්ෂාවෙන් වාසය කරනවා අන්නේ එක උපමාවක් කනවා අදේශ භාග්‍යතුන් වහන්සේ හරියට නිලුම් මලක් නිලුම් මල් පොෝට්ට්ක් ජලය තියන වෙලාවේ ඒ ජලයෙන් ජලට ජලය සමග එකතු වෙලත්නෑ මෝල් නිෙලුම් මල් පොහොට්ටුවර් ඒවගේම ජලට ජලයෙන්වෙෙන්ව ලත් නෑ අන්නේ වගේ කියෙන උපමාවක්‍රේසන කරන්න පිංව ඔය විදිහට යම් කෙනෙක් මේ කරුණාව භහාවනපුුද්දු කරනවා නැ පින්වන්නේ යා හර්දර්ට පුරුදු කරන කෙනා එයා හොඳින්ම මිදුනාාව වෙනවා හිංසාාවවෙ නික්ම ගිය කෙනෙක් වෙනවා ඊළඟට තතාගත බුදුරන් වහන් සිදේශනා කරනවා රෝපයේ මෙනෙහි කරද්දී රූපය තුළ හිත බැසගන්නි නෑ කියනවා පහදින්නි නෑ කියනවා පිහිට අනි නෑ කියනවා. අපි මුලින් කතාකරපු පලවවෙනි දිානේ දෙවනි දිාන තුන්ුණ දානේ වගේ හතරෙන් දිහාානය දක්වා මේ කියන අපි කලින් කතාගරපු මේ භාවනාවං අසුභ භාවනාව ඒ වගේ මෛත්‍රී භාවනාව ඒවාගේම තමයි කරුණාභභාවනාව උපදවාගන වායකනා පළවෙනි දිහානේ දෙවෙනි දිහාන තුන්වෙන දිහාානය සහ හතරවෙන් දිහානය කියන මට්ටමින්. ඊළඟට තතාගතයන්හන්සේ දේශනා කරන්න පින්ිවත්නී මේ රූපයේ සිහි පත් කරනකට රූපය තුළ හිත බැ ගන්න නෑැ කියන ිතර දි රූපය කියල කියන්නේ පංචු පාදානස්කන්ධ ඒ සඳහන් කරන රූපය රත් එහා ගිය රූප කියන්නේ රූප දිහාන පිළිබඳ රූප දිහාන පිළිබඳව කියන්නේ පළවෙනි දිහානය දෙවැනි දිහානය තුන්වැනි දිහානය සහ හතරවෙනි දිහානය ඒ සිහි පත් කරනකොට මේ කෙනා ඒ රූප දිහානත් ඉක්මවාගේ හිල්ලා අරූපය සිහි පත් කරන භික්ෂ අරූපේසි හිපත් කරනු අරූපයේ සිහි කරනකට අරූප දිහාන වඩනවා අරූප දිහාානය වඩන කොහොමද ආකාසානංචායතන භික්ෂූ හොඳදට වඩනවා ආකංච්ඥායතන දිානය වඩනවා ආකාසානංචායතන විඤ්ඥාණංචායතන ආකං චංඥායතන ඒවගේ නේවසඥානා සඥාහිතන කන දිහාන සතර හොඳට වඩනවා ඒ දිහාන සතර හොඳට වඩන භික්‍ෂුවට යම් රූපවේදනාවක් විදිනවා නම් යම් කි රූපවේදනාව තියෙනවානම් අන්නඒ රූපවේදනාව විදිනිි නෑ මෙතන දී රූපධ්‍යාන පිළිබඳව යම් කිසි ඇල්මක් තිබුණ වනම් රූපදිහාානවට නැබුරුවීමම සභාවයක් තිබානම් තිබුණවා නම් පතිංවත්න අරූපදිහාානයේ දී අරූපදිහාානය වඩන තතාගත ශ්‍රාවකයන් වහන්සේ ඒ අරූප දිානයට ප දිහානය අතහැරල අරූප දිහානයට ලැබෙනු අන්න එතනදි තතාගතියන් වහන්සේ දේශනා කන්නවා ඒ රූප වේදනාව නොවවිද නොවිදින කියන එතතිදි රප වේදන කියන රූප දිහානයම් පිළිබඳව ලබ වේදනාවක්තිබෙනනවා වදී තිබි ආන ඒ රප දිහාන විඳීම මේ ශ්‍රාවකයන් වහන්සේ අත්තරනවා අරූප දිහානයටනකොට අරප සමාධිය අරෝප සමාධිය රූපයෙන් නික්මයාම කෙ කියන භික්ෂන් වහසේ වඋන්වහන්ේ අරෝප සමමාධය දුණන ක ගොට රූපය නික්ම යනවා ඒ ළඟට තතාගති අන් වහන්ස දේශනා කරනවා පින්වත්නී භික්ෂහට පංච උපාදානස්කන්දය මෙන කරද්දී ඒ පංච පාදානස්කන්දය තුළ හිත බැස ගන්නේ නෑ කියනවා නොපාදිනවා පිහිටන්නේ ඒ භික්ෂුව පංච ුපාදානක කන්දේ නික්ම විමූ සක්කාය නිරෝධයමන කරද්දිී අන්න ඒ වෙලාවේ ඒ භික්‍ෂුවට සක්කාය නිරෝධය හිත බැස ගන්න සක්කාය නිරෝධය සේක ැන සක්කා දිිට්‍යය නිරුද්ධ කිරීමම සම්බන්ධවති සක්කාය නිරෝධය හිත බැසගන්නවා ඒ ගැන පහදිනවා ඒවගේම ඒ සක්කා නිරෝධය හිත ඇලෙනවා ඒ භික්‍ෂුවගේ හිත මැනවින් සක්කාය නිරෝධය හිට ගියා සක්කාය නිරෝධය සම්පූර්ණම නිරෝධයට පත්වෙනවා මැනවින් දියුණෙනව පංචුපාදානස්කන්දී මැනවින් නැගී සිටිනවා ඒ ශ්‍රාවකයන් වහන්සේ පංචඋපාදනස්කන් ගැන්දයන්ගින් මැනවින් නැගී සිටියා කියලා කියන්නේ පංවත්න ඒ පංචවපාදනස්කන්ධයන්ගින් විසං යුක්ත වනා කියනෙක විසං යුක්ත වුණනා කියන වෙන් වුණනා කියැනඒ කියන්නේ පංචුපාදනස්කන්ධීෙන් වෙන්උනා කියනෙ සියලු කෙසුන්නසලා අරහත්වයට පත් වනා කියන කාරුණ. අනන්න ඔයිවිදිර තතාගතයන් වහන්සේ පෙන්වත්නි මේ උපදනස්කන්දය අඇතිබරුණුන පචු පානස්කන්ද්‍ය අ තිබරුණු ආන්ඒගේ නිරෝජය ගෙනත් දේශන කළ ඒන් වෙෙන්වෙන වාසය කන පිළිබඳව දේශනා කළ ඉතින් ඔය විදිහිර තතාගතයන් වහන්සේ කාමයන් සතුරුවීමකුත් හිතතුළ පවතිනවාවනම් ්‍යාපායෙන් සතුටුවීම තුළ සතුරුවීමක් සිත තුළනො පවතිනවානම් ඒවාවි හිංසාවෙන් සතුරුවීම හිත තුළනො පවතිනවානම් ඒවගේම පින්වත්න රෝපයන් පිළිබඳව ස රූප දිාන තුළෙමුත් නිෙක්මවෙලා අරූපදිහාන ලබලා මේ පංචු පාදානස්කන්ධයන්ගේ නික්මලා සියලු කෙලි සුන්නසලා මහරහතන් වහන්සේ බවක් නමක් බවට පත්ව වෙන ධර්මය තතාගතයන් වහන්ේ දේශනම් කලාපින්ව මේ දේශනාව පංවත්න අපි හොඳට සේපත් කරමින් මෙහි කරමින් අද මේ ධර්මස්්‍රවනේ කලාව ඔබ අප සෑම සියුරු දිනාට මේ ධර්ම දේශනාමය වශයෙන් රැස් කලාව් යමක් පින් ඇ ඇැද ර්ම ත්‍රවණය කිරීම යම් ිසි කුසල සම්භාරයක් ඇස් වුණද සෑම සියලු දිනාටම මේ දුක්කිත කටුක සසරින් නිදහස්වීම පිණිසම. උතුම් චතුරාරි සතති ධර්මයාබෝධ කර ගැනීම පිණිසම මේ ශ්‍රී සත් ධර්මයඒ කාන්ත වශයෙන්ම හේතුූපකාරවේවා සාදු සා පුණ්්‍ය අනමෝදනාව අද දින ධම විවරණ දායක අත්ත ධර්ම දශනාව සඳහා අනුග්‍රහය ධරන්නේ එංගලන්තේ හමුුණා භාවන ආසපූට සම්බන්ධව පින් රැස් කරගන්න පින්වත් රමණි පෙරේරා ශ්‍රයාාණි ජයසූරිය එරිකා කූර ගම ඒවගේම කමලිකා රත්නායක යන මහත්ම මහත්මීන් විසින් බොම ්‍රද්ධාවෙන් මේ පින්කම සිදු කරනවා මේ පින්වත් පිරිසගේ අරමුණ වශයෙන් සඳහන් කරනවා ඇති මේ සරු දෙවියන්ට පින් අන මෝදන් කිරීම ඒවගේම් කලාන මිත්‍ර දේෝත්ම පින්නත් ලොකුසාමන් හන්සට මේ රැස්කරගත්තව සියලු පින ෝදන් කිරීම පින්නට ලකුසාමන්හන්සේ නිදිදක්වෙත්වා නීරෝගිවෙත්වවා අදීර්ගාව සම්පත් ල බත්වා උතුම් ධර්මාබෝධ ලබත්වා කියලා ඒ චේතනාවන්. ඒවගේ මේ පින්වත් පිරිස නමින් මේ පරඩෝගිය තම දෙමවපිය ඇැතුළ සියුම ජාතිහිතමිත්‍රාදීන්ට පින් අනු මෝදන් කිරීම පිස මේ පින හේතුපපු කාරකරගන්නවා. දැනට අසනීපෙන් පසුව වන ඒ පින්වත් කාමලිකා මහත්මියගේ මවට නිදුක්නරෝගී සුවපත්භාවය සැලසේවා හිතුමී දීර්ගාව සම්පස් සැල සේවා. එවගේම නොේ කවරෙන් ප උද උපකාර කළ සෑම සියුරු දිනාගේ නමින් සහභාගයව සීරුදිනා නමින් මේ පරොගගේ සෑම සසිියරුදිනාට මේ පින්. අනු ඕෝදං වෙත්වා දායකත්ව දැරු සියලුම් පින්වතුන්ට, නොඒ කාරෙන් උද උපකාර කළ, සෑම සියුලු පිින්වතුන්ට සහභාගී වූ සියුලුම් පින්වතුන්ට, උතුම් චතුරාරි සවත්‍ය ධර්මයාව බෝධ වේවා. එවගේ මහමවඋුණ අආසපුවාසී පිංවස් සියරුම් ස්වාමින්න් වහන්සේලා ඇතුළු අනගාරිකා මෑනණයන් වහන්සේලාට පැවි්‍යාපේක්ෂක දුකුතුන්ට මේ පිනමෝදන්වෙතුවා. ඔබ සෑම සියලු දෙනාට ධර්මදාන මේ ැ පෙන රැස් කලාවූ ස්්‍රයවන මේ රැස් කලාව් සෑම සියරුදිනාට. නිදුක් නීරෝගී සුව පත්භාාවය දීර්ගාව සම්පත් සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න්නටම උතුම් ධර්මාබෝධය පිණිසම මේ රැස් කලාවූ සියලු පින ඒකාන්තවශයෙන්ම හේතුවේවා උපකාරවේවා සාදු 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 හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය